තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාට දීම අර එක්තරා පුද්ගලයෙක් මේ රූපෙන් ලස්සන රහතන් වහන්සේ කෙනෙක් දැකලා ඒ මගේ භාර්යාවත් ඒ වගේ ලස්සන වේවා කියලා හිතනකොටම එයා ස්ත්‍රී භාවය ලැබුවයි කියලා. එතකොට එයාට ඉතින් ආපහු ගෙදරට එන්න බැරුව කොහෙද ගැල් සමග වෙන රටකට ගියාම ඒ රටේ මේ සිටුපුතුමා ඒ මේ කාන්තාව විවාහ කරගෙන එයාටත් දරුව ලැබුණායි කියලා. එතකොට අර පිරිමියා වෙලා ඉන්නකොට එයාට දරුව හිටියා, කාන්තාව වෙලා ඉන්නකොටත් එයාට දරුව හිටියයි කියලා මම එහෙම අහලා තියෙනවා. ඒක ඉතින් නිකන් විහිළු කතාවක්ද ඇත්ත කතාවක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඕක මේ විහිළු කතාවක් නේ, ඕක ඇත්ත කතාවක්. මේ ඒක කියපු එකත් හොඳයි. ඒකේ වෙන්නේ මේ ඒක මේ ලිංග පරිවර්තනය මේ ජීවිතයේදීම කර්ම වලින් සිද්ධ වෙනවා. ඒ වගේම මූලික වශයෙන් උපදිනකොට සිද්ධ වෙනවා අපිට හිමි, අපි කරපු කර්මයට අනුව හිමි වෙනවා එකක්. ඒ වගේම ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය. ඊළඟට කරන්නා වූ කර්මයට අනුකූලව පෙර කළාව තියනා වූ යම්කිසි බලවත් කර්මයක් හෝ වේවා හේතු වෙලා මේ ජීවිතයේ කරන්නා වූ බලවත් කුසල කර්ම අකුසල කර්මයක් හරි හේතු වෙලා ඨග්ගාල වෙනස් වෙනවා, ආවරණීය වෙලා යනවා ඨස්ගාල. හේතුව ඔතන හිටියා මේ කච්චායන ස්වාමින් වහන්සේ කියලා කියන්නේ බොහෝම ලස්සන ස්වාමින් වහන්සේනවා. කච්චායන කියලා කියන්නේ රත්තරන්නේ. දැන් මේ මිනිස්සු ස්වභාවයෙන්ම මේ රත්තරන් පාරට කැමති. කළු මිනිස්සු කැමති සුදු වෙන්න. සුදු මිනිස්සු කැමති කළු වෙන්න. සුදු මිනිස්සු පොල් කැල්ල වගේ සුදු වෙන්න කැමති නැහැ. ඒ මිනිස්සු කැමති අඩු වෙන්න. ඒක නිසා අවුවේ ඉන්නවා. කළු මිනිස්සු මොකද කරන්නේ? සුදු වෙන්න යනවා. ওই දෙක මැද හම්බ වෙන තැන තමයි රත්තරන් පාට. සතරම් පාට හරහා ඒ රත්තරන් පාට ගැලපෙන පාටක් හරහා තමයි යන්නේ ওই මිනිස්සුගේ කළු සුදු භාවය. ඉතින් මේ දැන් මේ කච්චායන ස්වාමීන් වහන්සේ හරිම ලස්සන රන්වන් පාට ලෞතර බුදුරජාණන් වහන්සේටත් තිබුණානේ රන්වන් පාට. ඉතින් මේ රත්තරන් පාට ශරීරයක් තිබිච්ච ස්වාමීන් වහන්සේ. මෙයා මේ සිටුවරේ. එයාගේ නම සෝරෙය්‍ය. මේ සෝරෙය්‍ය කියන සිටුවරයා බලවත්. ඉතින් ඒකට සල්ලි සම්පත් තියෙන කට්ටියනේ. දවසක් කච්චායන ස්වාමීන් වහන්සේ මේ නාලා සිවුරු පෙරවෙන වෙලාවේදී විවෘත ශරීරය දැකපු ගාම ඒ තරම් ලස්සන පාටක් ශරීරයක් දැකලා මෙයා හිතුව කොහොමද පිරිමි ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම තමයි මෙයා ඒක අනිත් පැත්තට දැම්මා. මේ රහතන් වහන්සේ නමක් වුණා මෙයා පච්චායන ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ. මෙයා මොකද කරේ? මේ හිතුවා මේ ශරීරය, මේ පාට, මේ හැඩය මේ මගේ කාන්තාවට භාර්යාවට තිබුණා නම් හොඳයි කියලා. අර නුසුදුසු තැන, ඒ කියන්නේ ගුණ ශේෂ්ත්‍රයක් තියෙන, ඉතාමත් මේ පිරිසුදු හිතක් තිබෙන, ඒ වගේම නික්ලේශී సంతානයක් තියෙන, මත් ගුණේ පිහිටපු, නිවනේ හිත පිහිටියා වූ ස්වාමින් වහන්සේ නමගේ ස්කන්ධ පංචක උපාදානිනේ, උපාදාන ස්කන්ධිනේ, ස්කන්ධ පංචකේ දිහා දැකලා මෙයා හිතපු විදිය වැරදි. ඒ හිතපු මේ අර ಗುಣශේෂ්ත්‍රය තියෙනවනේ. රහතන් වහන්සේ නමකට දානි දුන්නත් ආනිසංසේ විදියයි. රහතන් වහන්සේ නමකට පොල්ලකින් ගැහුවා විපාකේ විදියයි. රහතන් වහන්සේ නමක් දැකලා අනේ සාදු කිව්වොත්, ඒ වගේම ಗುಣ යහපත්කම කියලා ගුණයට নমස්කාර කරොත් ආනිසංසේ විදියයි. රහතන් වහන්සේ නමක් දැකලා ওই විදියට කැත විදියට හේතුත් විපාකේ විදියයි. යාදිසං වපතේ බීජන්නේ කියන්නේ තාදිසං හරිතේ පලං. මෙයා නාණ්ඩ යනකොටයි ඔක දැක්කේ. නාණ්ඩ යනකොට දැක්කා. ඊට පස්සේ මේ නරක විදියට හිතුණා, හිතුවා. ඒ වගේම තාදිසං හරිතේ පලං නාල යනකොටම වැටි මෙයාට ගැස්සුණා. ඉතින් මෙයා දැනගත්ත කාන්තාවක් බවට පරිවර්තන වුණායි කියලා මෝණ දෙන්න බැරි
ලැජ්ජාවට කැලේ පැනලා. කැලේ පැනලා ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ හරියට හිතේ වේදනයි. ඊට පස්සේ ආය ආපහු ගමට යන්න බෑ, ගෙදරට යන්න බෑ. ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ඔය කරත්ත යන මිනිස්සු එක්ක එක්කාසු වෙලා මම ගියා මේ පකිස්තානයේ පැත්තට. තක්සිලාව තියෙන ඒ පැත්තනේ. ඒ පකිස්තානයේ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ එහි ඔය මේ මිනිස්සෙක් මේ යාළු වෙලා ඊට පස්සේ මේක කියන්නේ නැතුව හොරෙන් දරාගෙන මේ හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දරාගෙන හිටියා. දරාගෙන ඉඳලා මේ නරක හිත පහළුණා. හොඳ ඉවසීමකුත් ඕකට තිබුණාද නැත්නම් දිවිනා ගන්නවා. මේ ඒ විවාහයේ දෙවෙනි විවාහයේත් ළමයි හම්බුණා. ළමයි හම්බෙලා ඊට පස්සේ දෙවෙනි කාලේදී ඉන්නකොට මේ සරත් නෝර පැත්තෙන් ගියේ බිස්නස් කාරයෙක් දැකලා ඊට පස්සේ අර හඳුනාගෙන මේ අපි ආවල් ගමේ ආවල් එක්කෙනායි කියලා යාළුවෙක් කියලා හඳුනාගෙන ඊට පස්සේ තමන් ගෙදරට එක්කගෙන ඇවිල්ලා ඊට පස්සේ කණ්ඩබොණ්ඩ තියලා කතා කරලා මම මේ ආවල් එක්කෙන මට මෙහෙම එකක් වුණා මෙන්න මේ ආවල් ස්වාමීන් වහන්සේ ගැන මෙහෙම හිතලා මෙහෙම වුණේ කියලා කිව්වන් පස්සේ ඒ මිත්‍රයා කිව්වා එහෙම වුණා නම් ඒ ස්වාමීන් වහන්සේගෙන් සමාව ගන්න එතකොට නැවත අනික් පැත්තට පරිවර්තනය වෙයි කියලා. එහෙම ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේකින් සමාව ගත්තා. සමාව ගත්තාන් පස්සේ කර්මයෙන් පිහිටි ඒ වගේම පූර්ව පිරිමි ස්වභාවය ආය පරිවර්තන වුණා ලැබුණා. ඒක මහා කර්ම විපාක දෙන මේ කර්මය කියන එක මේ ditta dhamma vedaniye කියලා කියන්නේ මහා අමුතුයි විස්තර කරන්න බෑ කියලා කියන්නේ ඔන්න ඕකෙ හින්දායි. මේ අපි යම්කිසි කර්මයක් විස්තර කරුට මේ දේශනා න්‍යායයේ පිටලා තමයි මේක කරන්නේ. මේ කර්ම විපාකයක් එතනදී පරිවර්තනය වෙන්නේ ඇඟක් පරිවර්තනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දකින්න ලෝතර බුදු කෙනෙක්. ඉතින් වුණා. හැබැයි ඊට පස්සේ කලකිරුණා. මොකටද මේ ජීවිතය කියලා කලකිරිලා ඊට පස්සේ මේ ඉල පැවිදි වුණා. පැවිදි වෙලා මහාන වෙලා ඊට පස්සේ පැවිදි වෙලා ඉන්නකොට මේ හාමුදුරු විල් මේක ආරංචියලා ඊට පස්සේ හාමුදුරු විහිළු කරනකොට මේ ආනවා ඔබ වහන්සේ මේ දැන් වැඩියෙන්ම ආදරය තිබුණේ මේ අම්මගේ දරුවන්ටද තාත්තගේ දරුවන්ටද කියලා. ඒ කියන්නේ අම්මා කෙනෙක් හැටියට ලැබිච්ච දරුවන්ටද තාත්තා කෙනෙක් හැටියට ලැබිච්ච දරුවන්ටද කියලා. ඉතින් කොළොප්පම් කරා. මේකෙන් හරියට පීඩා වින්දා. ඊට පස්සේ ගිහිල්ලා භාවනා කළා. රහත් වුණා. රහත් වෙලා ආවට පස්සෙත් පිළිලු කරා. ඊට පස්සේ කිව්වා මේ ඔබ වහන්සේ වැඩියම ආදරේ තියෙන්නේ අර ඉස්සෙල්ලා විවාහයේ දරුවන්ටද පස්සේ විවාහ දරුවන්ටද? ඒ කියන්නේ තාත්තගේ දරුවන්ටද අම්මගේ දරුවන්ටද? ඊට පස්සේ කිව්වා මම දෙගොල්ලන්ටම ආදරේ නැති කියලා. පස්සේ එතකොට රහත් වෙලා මම මේ අම්මගේ දරුවන්ටත් ආදරේ නැහැ. ඒ කියන්නේ බැඳීමක් නැහැ. තාත්තගේ දරුවන්ට බැඳීමකුත් නැහැ. තාත්තා කෙනෙක් විලා එනකොට ලැබිච්ච දරුවන්ටත් බැඳීමක් නැහැ. අම්මා කෙනෙක් විලා එනකොට ලැබිච්ච දරුවන්ටත් බැඳීමක් නැහැ. ඔය කාරණේ බිතුන් වහන්සේලාට කිව්වන් පස්සේ බිතුන් වහන්සේලා ඔය කාරණේ බුදුරජාණන් වහන්සේට කියලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ කර්ම විස්තරය කරලා බණක් දේශනා කරන. ඔයක සිද්ධ වුණේ ඇත්ත සිද්ධියක් සෝරිය කියන සිටුවරයටයි උනේ. ඔය මේ කර්මයෙන් පරිවර්තනය වෙච්ච විද්‍යාවක් තමයි ඒ කියන්නේ. ඔය වගේ දේවල් වෙනවා. තෙරුවන් සරණයි. බොහොම පිං සම්මාන්ත